අයිබෝවන් ජීවිතේ වාසනාවන්ත අනාගතයක් අපි හැමෝගෙම බලාපොරොත්තුවක්. ඒ වාසනාවන්ත අනාගතය වෙනුවෙන් ජීවිතේ පෙළගස්වා ගන්න අපි හැමදෙනාම බලාපොරොත්තු තියා ගන්නවා. ඒ බලාපොරොත්තු තියා ගැනීමේදී ඒ බලාපොරොත්තු ඒ විදිහටම ඉෂ්ට සිද්ධ වෙනවට පුංචි තනකින් අද දවසේ වැඩසටහනේ ආරම්භය ලබන්නේ හිතෙන්නේ වැස්ස ඉල්ලමින් හිටපු අපිට අද වෙද්දී වැස්ස එක්තරා විදිහක කරදරයක් බවට පත් වෙලා. හැබැයි වැස්ස ඉල්ලපින් සිටපු ඇතැම් පළාත්වලට තමත් වැස්ස ඇද වැටෙන්නේ නැහැ. ජීවිතයත් වැස්ස වගේ කියලා හිතුවොත් ජීවිතේ අපේ බලාපොරොත්තු අපි හිතන මොහොතේම සඵල වෙන්නේ නැහැ. ඇතැම් විට සඵල වෙන බලාපොරොත්තු අපිට වදයක් බවට පත් වෙන අවස්ථා තියෙනවා. මේ ගතිකයන්ට මේ වෙනස් වීම වලට ජීවිතේ අපිට පුරුදු පුහුණු වෙන්න සිද්ධ වෙනවා. සහ ජීවිතේ මේ හැම දෝලනයක් එක්කම ඉස්සරහට යන්න සිද්ධ වෙනවා. එහෙම මොහොතක අපි කොහොමද අපේ ජීවිතයේ ආත්ම විශ්වාසය ගොඩනගාගන්නේ? අපි කොහොමද අපේ ජීවිතය ස්ථාවර කරගන්නේ? අපි කොහොමද ජීවිතයේ ඉදිරි දැක්ම වෙනුවෙන් අපේ මනස සුවපත් කරන්නේ? සමාහිත තුලින් අපි හැමදාමත් කතා කළේ ඒ ගැන. අද දවසේත් අපි සූදානම් ජීවිතයේ ස්වයංපෝෂිතම සතුර වෙනුවෙන් මේ සමාහිත වැඩසටහන වෙන් කරන්න බොහොම ආදරෙන් බොහොම ගෞරවයෙන් ඔබ වැඩසටහන පිළිගන්නවා. ඒ වගේම අද දවසේත් සමාහිත වැඩසටහනේ අපට අනුකම්පාවෙන් අපව බොහෝ කරුණෙන් පෝෂණය කරන්න ඉතාම ගෞරවයෙන් අපි වැඩසටහනට වැඩම කරවා ගත්තා. කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ වැවුඩු දොඩන්තලාව ධම්මගිරි අරණැසේනාසනේ උභයසේනාසනාධිපති කම්මට්ටානාචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී නම කියන්නට අවසරයි අතිපෝජ්‍ය ඔඩදුම්බර කාශ්‍යපේ නායක ස්වාමීන් වහන්සේ අවතරය අපේ හැමදුරනේ. අපේ හැමදුරනේ ජීවිතයේ බලාපොරොත්තු අපි ඔක්කොටම තියෙනවා. අපි කලින් වැඩසටහනෙත් ආත්ම විශ්වාසය ගැන කතා කළා. එතනින් මද දවසේ වැඩසටහනට ආරම්භය ලබන්න මං හිතනවා අපේ හැමදුරනේ දැන් බලාපොරොත්තු අපිට තියෙද්දි ඒ බලාපොරොත්තු වෙනින් අපි කැප වෙනවා. බලාපොරොත්තු වෙනින් අපි වැඩ කරන්න පටන් ගන්නවා. බලාපොරොත්තුත් එක්ක අපි ජීවිතේ ඉලක්ක හදා ගන්නවා. හැබැයි අපේ හැමදුරනේ කොච්චර දේවල් අපි කළත් ඇතැම් වෙලාවක අපිට හිතනවා අපි කරනවා විතරයි අපිට මේ අපේ වචනෙම කියනවා රිටර්න් එක නැහැ අපේ හඳුන අපි කැප වෙන තරම් අපිට ප්‍රතිඵල එන්නේ නැහැ කියලා. මෙන්න මේ කාරණෙත් එක්ක අද දවසේ වැඩසටහන පෙළගස්ව ගන්න මට හිතෙනවා වහන්සිට හොඳ ප්‍රවේශ ආරම්භයක් ඇති. තෙරුවන් සරණයි හැම දිනාටම. අපි සීමා මායිම් නැතුව කරන සාකච්ඡාවක් සමාහිත සාකච්ඡාවක්. සීමා මායිම් කියලා කියන්නේ මේක බෞද්ධ වපසරිය තුල විතරක් ඉන්න ඕන කියලා එකක් නැහැ. ඕන කෙනෙකුට ඕනම තත්වයක ඉඳලා විවෘත සාකච්ඡාවක් සහ විවෘත මනසකින් මේක දිහා බලන්න ඕනේ නුවන්. ඒ කියන්නේ මම මේක බලන්න ඕනේ මම මේක මත විතරක් රඳා පවතිනවා එහෙම බෑ. ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ සමාහිත වැඩසටහන විතර නෙවෙයි හැමතැනටමත් එහෙම තමයි. එහෙම ඒ කියන්නේ ඒක ඉතා නිදහසේ ගවේෂණය කරන්න පුළුවන් ධර්මයක්. දැන් අහපු දෙයට උත්තරයක් දෙනවා නම් මේ සාර්ථක නොවෙන්න හේතු ඇත්තටම ගත්තොත් එහෙම මේ මොකද විශේෂයෙන් මේක මානසික ව්‍යාධී තත්ත්වයක් තියෙනවා මානසික අඩුපාඩුවක් තියෙනවා කියලා දැනෙච්ච අය මේ වැඩසටහන වැඩියෙන් ආරම්භ කරන මොකද අපි එහෙම අය අරමුණු කරනවා. ඕ අපි හැමෝටම කියන්නේ දැනුවත් වෙන්න කියලා මේ පිළිබඳ දැනුවත් වෙන්න කියලා අපි හැමදාම කියන්නේ. එහෙම හේතුව තමන්ගේ ළඟ ඉන්න කෙනෙක් සමහර විට නොකළ යුතු තැනක චෝදනා කරනවා වෙන්න පුළුවන්. ඒක ලොකුම ප්‍රශ්න වෙන්නේ අපි දෙන්න නම් එක තැනක ඉන්නේ මගෙන් ඔබතුමා බලාපොරොත්තු නොවන ආකාරයේ චෝදනාවල් ඒ කියන්නේ පුංචි පුංචි දෙයට චෝදනා කරන ස්වභාවයක් තියෙනවා ඒක අනවශ්‍යයි. ඉතින් අන්න එහෙම සමහර ලක්ෂණ වලින් හොයාගන්න පුළුවන්. ඊට පස්සේ මේ බලනකොට මම හැම වෙලේම මිසයකක්මයි කියාගෙන ඉන්නවා ඒ වගේ ප්‍රශ්න වලින් හොයාගන්න පුළුවන්. මෙයා පුංචි වෙනසකට පත් වෙලා තියෙනවා මෙයාගේ මනස. දැන් අපි මෙයාට ප්‍රතිකාර කරන්න ඕනේ. ඒක කලින්ම හඳුනා ගැනීමෙන් මේ අපි කියන උපක්‍රම යෙදීමෙන් ඇත්තටම පුළුවන් මේකෙන් මේ ලොකු නිදහසකට පත් වෙන්න. ඒ කියන්නේ ඔය අසාර්ථක වීම කියන ඒවා ඔය කියන ආකාරයට ප්‍රතිඵල නොලැබෙන තත්ත්වයකට තමන් උත්සාහ කරාට ප්‍රතිඵල නොලැබෙන අසාර්ථක වීම එතකොට අන්න ඒ තැන් අභිභවා යන්න පුළුවන් නම් සාර්ථක වීම හමු වෙනවන් හැම වෙලෙම මිනිස්සේ තෘප්තියටපත් වෙනවා. ඒ තෘප්තිය කියන එක සන්තෝෂය කියන එක නැතිකම තමයි මේ මානසික ව්‍යාධියටපත් වෙච්ච කෙනාට තියෙන ලොකුම ප්‍රශ්නේ.
මේ ළඟ ඉන්නවා. ඉතින් ආසාවට කියලා එක එක දේවල් කරනවා වෙලාවකට. ඒ කියන්නේ ඒක ආසාවකුත් නෙමෙයි, සමහරට මුහුණු පොතේ ලොකු කාලයක් ඉන්නවා. එයා ඉතින් නිකන් ඇබ්බැහි වෙලා වගේ ඉන්න, එයාටත් වමනාවක් නැහැ ඒ උනාට ඒකට. ඒකෙන් ගැලවෙන්නත් එයාට වමනාවක්වත් නැහැ, හැබැයි තිබ්බ කියලා වැඩකුත් නැහැ. එහෙමයි. සමහර වෙලාවට හිතෙන්නේ, මම කලින්ත ඕක මතක් කරන්නේ, ජීවත් වෙන්න ඕනෙත් නැහැ, මැරෙන්න ඕනෙත් නැහැ. ඒ වගේ කිසි අර ඔක්කොම කඩා වැටලා වගේ හැම දෙයක්ම. ඉතින් එතනදී ඔය අහන ප්‍රශ්නෙට ලොකු සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් අපිට. ඒ කියන්නේ මේක හැම වෙලේම සාර්ථකත්වය කියන එක ජීවිතයක මේ සතුට ඇති වෙන්න, එයාට අපි කලින් දවසේ කතා කරපු ආත්ම විශ්වාසය, ආත්ම ශක්තිය උරගා බලලා ආත්ම විශ්වාසය ඇති කරගන්න මහා ලාභයක් වෙනවානේ. එහෙමයි. දැන් ඔය බැරි මොකද? අපේ රටේ මිනිස්සු විතරක් නෙමෙයි, ලෝකයේ මිනිස්සු නිවන් දැක ගන්නවත් බැරුව තකරනවා. ක්‍රමේ ඔක්කොම කියලා දීලා තියෙන්නේ. අඩුම ගානේ සෝවාන් වෙන්නවත්. හරිද? ඒ මොකද ඔක්කොම මොකද මේ කියලා බලනකොට බුදුරජාණන් වහන්සේ අවස්ථා තුනක් ගැන සඳහන් කරනවා. මොන ශක්තිය නැතිකම නෙවෙයි. ඔතන තමයි අපි තේරුම් ගන්න ඕනම දේ. හරියට ඒ තියෙන ශක්තිය යොමු නොකිරීමයි ප්‍රශ්න තියෙන්නේ. දැන් ඔය දෙක තේරුම් ගන්න පුළුවන් අපිට. යම් වාහනයක් තියෙන දැන් සමහර වාහන තියෙනවා, ඒකට මේ වේගයට වඩා වේගෙන් යන්න බෑ. අපි තුමුකෝ 120ට වඩා යන්න බැරි වාහන තියෙනවා. ඉතින් ඒක යන්න බෑනේ. උපරිම සිවෙච්චර මේ වේගවත් කරත් යන්න බෑ. කියන්නේ වාහනේ ශක්තියක් නෑ එහෙම යන්න. හැබැයි 250 යන්න පුළුවන් වාහනයක් තියෙනවා. මේක කවදාකවත් 80න් එහාට යන්නේ නැහැ. දැන් වාහනේ වැරද්දද? නැහැ. අපේ මනස ඕනම කෙනෙක්ගේ, මිනිස්සෙක් කියන කෙනෙක්ගේ මනසක් එහෙම වේගවත් හරියටම පොයින්ට් එකට ශක්තිය යෙදෙව්වොත් ලොකු මේ දේවල් කරන්න පුළුවන් එකක් වෙලා තියෙන්නේ. හුඟක් අය හිතනවා මන් දුර්වලයි මන් දුර්වලයි කියලා. දුර්වලකම නෙවෙයි තියෙන්නේ, හරියටම යෙදිය යුතු තැනට ශක්තිය නොයදීම. ඔතෙන්දී අවස්ථා තුනක් ගැන සඳහන් කරලා තියෙනවා. සමහර අය ඉන්නවනුවන් දැන් හොඳ දේවල් ඇහෙනවා, යාට ඕන තරම් ඇහෙනවා හොඳ දේවල්. මේක තමයි හොඳ දේ, මේක තමයි මේක කරන්න ඕන දේ, මේක මෙහෙමයි මෙහෙමයි. ඒවා ඇහෙනකොට යාට පුළුවන් තරම් හැම කෙනෙකුටම හිතෙනවා මම මේක කරන්න ඕන, මේක තමයි හරි, මම පාඩම් කරන්න ඕන, මම කැප වෙන්න ඕන, මම මගේ ව්‍යාපාරය දිනු කරගන්න ඕන, මම භාවනා කරන්න ඕන, මම සිල් රකින්න ඕනේ, හරිද? ඒ වගේ මම කාර්යක්ෂමව වැඩ කරන්න ඕන, ඔය වගේ දේ හිතෙනවා ඉන්නකො මමත් අද ඉඳන් කියලා. පළවෙනි සම්බාධකේ බැරියර් එක, එයාගේ හිත ශක්තිමත් නැතුව නෙවෙයි, ඒ එතන අභිභවායන්ට අවශ්‍ය කරන විදිහට බලය නොයෙදීම නිසා පටන් ගන්නවත් බෑ. පටන් ගන්නවත් බෑ. එහෙමයි. හරි, ඔන්න පළවෙනි එක. පළවෙනි කන්ද. එතකොට පටන් ගන්න බැරි කෙනා හැමදාම හිතනවා මම දුර්වලයි කියලා. එයා හැමදාම ඉන්නේ පීඩනේ. ඊළඟට මෙතන පැන ගන්න පුළුවන් අය ඉන්නවා. එහෙමයි. එතනින් පහිනවා. නිකන් මම මේක මෙහෙම කියන්නේ නිකන් අර චිත්‍රයක් වගේ ඇඳිලා තියෙන්න ඕන අපේ. එතකොට ඔය කටපාඩම් කරන් දෙයක් නැහැ. එතන නා ඒ කඩේම පැනගත්තා. ඒ පැනගත්තට පස්සේ මගෙන් පස්සේ අහන්න ඇයි හේතුව කියලා. දෙවෙනි එකට හේතුව මතක් කරලා අහන්න ඕනේ. හරිද? ඒක වැදගත් වෙනදා. දෙවෙනි එක තමයි දවස් 4කට 5කට වැඩිය කරගෙන යන්න බෑ. එයාට කරන් යන්න බෑ. ඒ ඒ සීමාවෙන් එහාට කරන් යන්න බෑ. දෙක. හරිද? එතනත් පණින්න ඕනේ. අත්දැකීම් ඇති ඕන තරම්. විශේෂයෙන් පාසල් යන කාලේ නේද? එතකොට එතනදී කඩාගෙන වැටෙනවා සමහර අය. එතෙන් තමයි ගොඩක්ම වැටෙන්නේ. අපි අර ගිය වැඩසටහනේදී කතා කරපු මට මතකයි වැඩසටහනේ අපි ආත්ම ශක්තිය ගැන කතා කරා. එතන ඒ හැම තැනකදීම වෙන්නේ හුඟක් අය තමන් ගැන තියෙන විශ්වාසය තමන්ටම නැති කරගන්නවා. මං බැරි කෙනෙක් කියලා. ඒකින්ද මං ආය කියන්නේ අපි පින්නන්ත අයට. බැරි අය නෙවෙයි අපි. අපි ඔක්කොම බැරි අය නෙවෙයි. අපි අදාළ තැනට ශක්තිය නොයෙදීමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැනගත්ත මිනිස්සු හරියටම තැනට ශක්තිය යොමු කරපුවාම එයාලා මේ ලෝකේ ශක්තිමත් මිනිස්සු බව, නැත්තම් බැරි අය නම් දුර්වල මිනිස්සු කාලෙකදී ශක්තිමත් මිනිස්සු වෙන්න බෑ. 100ට වැඩිය යන්න බැරි වාහනේ
දෙසිය පන්නල යන්න බෑනේ කවදාකවත් බෑනේ බැරි නෑ ඒකින්ද කවදාකවත් බෑ කියලා මිනිසෙක් ගන්න එපා දැන් දෙවනි කඩේම පැන ගන්න ඕන පළවෙනි එක පටන් ගන්න බෑ කියන තැන පැන ගන්න ඕනේ දෙවනි එක කරගෙන යනකොට දවස් ආසන්න දවස් කීපයක් ඇතුළත අනිවාර්යයෙන්ම මේ සිද්ධිය සිද්ධ වෙනවා ඒ කියන්නේ මං කියනනම් දැන් අපි හිතමුකෝ මේක මේ මුහුණු පොතේ ඉඳිල්ලක් කියලා කෙනෙක් මුහුණු පොතේ වැඩිපුර ඉඳලා තියෙනවා සාමාන්‍යයෙන් පැය භාගයක් විතර දවසකට හරි එහෙම ඉඳලා දැන් මෙයා දැන් මේ අලුත් වැඩක් පටන් අරගෙන ගිහිල්ලා දැන් මේවා අඩු කරගෙන ගිහිල්ලා ඔය දෙවෙනි අවස්ථාව ආවට පස්සේ නුවන් වෙනදට වඩා අර ඇබ්බැහි වෙච්ච දෙයට යනවා වෙනදට වැඩි කාලයක් ඒකේ ඉන්නවා වෙනදට වැඩි අනිත් අයත් එක්ක අල්ලාප සල්ලාප වෙනවා වෙනදට වැඩි නිදිනවා ඒ කියන්නේ ප්‍රහාරයේ එල්ල වෙනවා දෙවෙනි අවස්ථාවේදී අය ගාන්ටම දැන් නැති වෙන්නේ එතන පැනගන්න දැනගෙන ශක්තිමත් නොවිච්ච මිනිස්සු එතනදී අසාර්ථක වෙලා අසරණ වෙනවා හරිද ඊළඟ එක තමයි එතනත් පැනගන්න කට්ටියක් ඉන්නවා දැන් ගොඩක් කට්ටිය ෆිල්ටර් වෙලා තියෙනවා එහෙමයි හරිද ඊළඟ එතනත් පැනගෙන ඉස්සරහට යන කට්ටියක් ඉන්නවා ඒ කට්ටියට ඔය කියන අවස්ථාවයි නිමා කරන අවස්ථාව තියෙනවනේ ඔය දෙක අතර කාලෙදී ආයසරයක් එනවා දරුණු ප්‍රහාරයක් හරිද ඒක ඊටත් වැඩිය අමාරුයි එතන ඔන්න ඔය තැන් තුන අභිභවා යන්න වැඩ පිළිවෙලක් ඕනේ එහෙම කෙනෙක් තමයි වැඩක් සාර්ථක කරගන්නේ එහෙම කෙනෙකුට තමයි ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ එහෙම කෙනෙක් තමයි වැඩක් නිම කරගන්නේ එයා තෘප්තිමත් වෙනවා තෘප්තිමත් බවට පත් වෙන්න නම් අපි ජීවිතේ සාර්ථක වෙන්න ඕනේ හැබැයි ඔබ වහන්සේ පැහැදිලි කරපු ආකාරයටම ස්තර තුනක් තියෙනවා දැන් ඔබ වහන්සේ මේ පැහැදිලි කිරීම කරද්දී අපිට චිත්‍ර රූපම වෙනවා අපි පටන් ගත්ත ඇතැම් වැඩ අපි කොයි කොයි තැන්වලද නැවැත්තුවේ ඇයි නැවැත්තුවේ කියන ප්‍රශ්නේ අපිට එනවා ඒත් එක්කම අපි හඳුරන්නේ මේ අද සමාහිත මේ සාකච්ඡාව විශේෂ වෙනවා අද සමාහිත සාකච්ඡාව සුවිශේෂී සදහැති දායකත්වයක් එක්ක අපි ඔබට සමීප කරන්නේ ලෝපුරා විසරුව හරිනේ ඒ ගැන අපි තාම කෞරව සිහිපත් කරනවා නාමකරණයක් නැහැ අපේ හාමුදුරුවනේ කිසිදු නාමකරණයකින්තරව ගෞතම බුද්ධ ශාසනයට කෘතගුණ දක්වමින් නමස්කාර කරන උපාසක පවුලක් කියලා සඳහන් කරලා තියෙනවා අපේ හාමුදුරුවනේ ජීවිතයේ සතුට තෘප්තිය වෙනුවෙන් අපි කරන බොහෝ දේ ඇතුලේ ජීවිතයේ තෘප්තිය වෙනුවෙන්ම මේ වැඩසටහනට සදහැති දායකත්වයෙන් කටයුතු කරන ඔබවත් අපි තාම කෞරව සිහිපත් කරනවා ඒකත් එක්ක අපි හාමුදුරුවනේ දැන් අපේ ජීවිතයේ සාර්ථකත්වයට පත්වීම වෙනුවෙන් අපිට බාහිර සීමාවලට වඩා තියෙන්නේ අපේ අභ්‍යන්තර සීමා කියලා බොහන්සගේ පැහැදිලි කිරීමත් එක්ක හිතන ගත්තා. ඒ සීමා බිඳින්න පුළුවන් නම් අපිට යන්න පුළුවන් නේද ඉස්සරහට කියලා. පළවෙනි අඩියට අඩිය තියාගෙන ඉන්න බෑ අපි හඳුන්නේ ඔක්කොටම කලින් දෙවෙනි අඩියට නැග ගන්න කලින් දැන් දෙකට යන්න ඕනේ කියලා පේනවා නමුත් බෑමට. මෙහෙම කියලා දුර්වලයක් ගන්නට තමන් හිතනවා. ඇයි අපි හඳුන්නේ මොනවද මේවට හේතුව අපි කින් එක පැහැදිලි කරගමු අපි හඳුන්නේ. ඔව් ඇත්තටම මෙහෙමයි. මොකක්hari දැන් කඹා දින තරකයකදී කඹේ දෙපැත්තෙන් අදිනකොට කඹේ යන්නේ හයියෙන් අදින පැත්තට. එහෙමයි. අපේ සිතත් ඒ වගේ. වැඩියෙන් බලය තියෙන පැත්තට තමයි යන්නේ. එතකොට අපි හැම වෙලෙම වග කියන්න ඕනේ තමන් වග කියන්න ඕනේ තමන්ට. එහෙමයි. මේවා හරීම මේ කියන්නේ ඔය තියෙන මේ මම කියන්නේ හැම වෙලෙම පොඩි පොඩි මේ පීඩා ඇති වෙන දේවල් තියෙනවා නේද? මේවට වටිනාකම් දීලා තියෙන එක ප්‍රශ්නේ තියෙන. හුඟක් වෙලාවට මානසික පීඩා බවටම පත් වෙන්නේ ඒවා ව්‍යාධි බවටම පත් වෙන්නේ ඒකයි. ඒවට වෙලාවක් නැති කරගන්න. හරිද? මම එක කියලා ඉන්නම් එතකොට ලේසි වෙයි අපිට. මම දන්න ඉතාලම මැදිවියේ ඉන්න වේගවත්ව වැඩ කරන කෙනෙක් එක දසක් මාව හම්බෙන්න ආවා. ඇවිල්ලා කියනවා මේ කාටද බනින්න යනවා මම මේ ආවේ අද මම යනවා ගිහිල්ලා මේ මේ මෙයාට මම දොස් කියනවා මේ 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 මෙහෙම මෙහෙම කියලා ඉතින් දැන් ටිකක් මුණත් හොඳ නැහැ එහෙම එතකොට මෙයාට මං ඉන්න තැනම දුරගතන හැමතුම් දෙකක් ආවා දෙකටම කතා කරා ඒ දෙකෙන් එයාට කාර්යාලයෙන් තවත් තැනකින් කතා කරා හරියට මං ඉක්මනට එන්නම් හරි එහෙම කියලා කිව්වා සති දෙකකට විතර පස්සේ වෙනත් කාරණාවකදී මට හම්බුණා මං එදා ගියාද හා මොනවා වුණානේ වැඩත් එක්ක අමතකුණානේ ඒකත් එක්ක ඉවරයි ඉත ගොඩක් කාර්ය බහුල වෙන්න කාර්ය බහුල කියන්නේ හොඳ පැත්තට කාර්ය බහුල වෙන්න. එතකොට ඔය සමහර දේවල් පිළිබඳව හිතන්නවත් වෙලාව නැතු වෙනවා. පැත්තකට වෙලා අයිනකට වෙලා මේ ලෝකෙ ගැට ගහන්න ලෑස්ති කරගන්න එපා.
අහවලා මට මේක කිව්වා මේක කිව්වා කියලා. ඒකින්ද අලුත් වැඩ පටන් ගන්න. හැමෝටම අපි කියන්නේ අලුත් වැඩ පටන් ගන්න. ඒ පටන් අරගත්තම දැන් ප්‍රශ්නේ තියෙන උතන. යන්න බෑ. පටන් ගන්නවත් බෑ. අලුත් වැඩ හිතනවා. පළවෙනි යටම තට්ටුවේ ඉන්න කට්ටිය අලුත් වැඩ හිත 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 එතනම පර වෙනවා. කැලේට පිපිච්ච මල් වගේ. නේද? මල් කැලේ පිපිලා එතනම පර වෙනවා. කවුරුත් දකින්නේ. ඒ වගේ මේ මල හිතේ ඉපදිලා ලස්සන දේවල් හිතනවා. මම මෙහෙම කරනවා, මෙහෙම කරනවා, මම පොතක් ලියනවා, මම මේ වගේ කතිකාචාර්යවරයෙක් වෙනවා. ඉතින් හිතනවා මම ලංකාවෙන් පළවෙනියා වෙනවා. ඒ ඔක්කොම හිතනවා. කැලේට පිපිච්ච මල එහෙමම. එන මෙතන තියෙනවා බැරියර් එකක්. ওই විදිහට කියමු අපි. මේක කඩන්න කියලානේ කියන්නේ. මෙතනදී නුවන් බාහිර අපි කැමති දේවල් වගේක් තියෙනවා. සමහර විට රූප වහිනෙ වෙන්න පුළුවන්, සමහර විට අල්ලාප සල්ලාප වෙන්න පුළුවන්, සමහර විට සල්ලාලකම වෙන්න පුළුවන්, සමහර විට බේබදුකම වෙන්න පුළුවන්. හරිද? මොනවා හරි එකක්. අන්න ඒවට කැමැත්ත තියෙන හින්දානේ අපේ හිත ඒ පැත්ත රිංගන්නේ. එහෙමයි. තමන් කරන්න ඉන්න දේ පිළිබඳව අරමුණ අරගෙන අහිනකට වෙලා පැත්තකට වෙලා අරමුණ මෙනෙහි කිරීම කරන්න ඕනේ. හරිද? ඒ අරමුණ මෙනෙහි කරන්න ඕනේ මේ අරමුණට ගියොත් මට ඇති වෙන ප්‍රතිලාභ. අරමුණට යන්න බැරි වුණොත් ඇති වෙන පාඩු. හරිද? මං ඒ අරමුණට ගියොත් මම මෙච්චර අපූර්ව පුද්ගලයෙක් වෙනවා, මෙච්චර ලස්සන කෙනෙක් වෙනවා, නැත්නම් මෙච්චර කාර්යක්ෂම කෙනෙක්, නැත්නම් මෙච්චර අනිත්‍යයේ ආකර්ෂණය දිනා ගන්න කෙනෙක්. මේ වගේ ගොඩක් දේවල් එතෙන්ට ගිහාම මගේ தත්ත්වය මොකද්ද කියලා වෙනෙහි කරනවා. යන්න බැරිනොත් ඉතින් අද වගේ මම මේක එක්කිනාගේ වචන වලට එක එක්කිනාගේ ක්‍රියා ගැන හිත හිතනේ නිකන් මාගේ ඩෑරි වෙලා ඕන්න ඔය කොහොම මිදි. එහෙමයි. අන්න එහෙම හිතනවා. හරි. එහෙම හිතනකොට මොකද වෙන්නේ? අපේ කැමැත්ත වැඩි වෙනවා. ඒ කැමැත්ත වැඩි කරගන්න ඕන නම් මෙන්න මේ බැරියර් එක කැඩෙනකම් හිතේ තියෙන්නේ ඔබ. ඒක Taman තේරුම් ගන්න ඕන. හරිද? එතකොට මේක පටන් ගන්න තමන්ට අවශ්‍ය කරන ශක්තිය ලැබෙනවා. කරලා බලන්න කියලා මං කියන්නේ. නොකර ඉන්න එපා. වැඩ පටන් ගන්න. පටන් ගන්න බැරිව ලත වෙන හැම දිනාටම මං කියන්නේ විශේෂයෙන් ඔය මානසික යම් කිසි ආකාරයක වෙනසකටපත් වුණා කියලා හිතෙන හැම කෙනෙක්ම වැඩ ගොඩක් ගැන හිත 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 තවත් ලත වෙනවා. එහෙනම් එකකින් පටන් ගන්න. එකක් ફોકસ කරන්න කරලා ඒක පටන් ගන්න. පොඩි එකක් සතියක ටාගට් එකක් ඇති. ඒ අරමුණ හැබැයි ඒ සතියට ඒ කරන්න හිතාගෙන ඉන්න වැඩේ අරමුණ හොද්දට ප්‍රබල වෙනකම් මෙනෙහි කරලා පටන් ගැනීම පටන් ගන්න. පටන් ගැනීම පටන් ගත්තේ නැත්නම් කවදාහක්වත් ඔබට පටන් ගන්න හම්බ වෙන්නේ නැහැ කියන කාරණේ ඉතාම බරපතල මතක තියාගන්න. දැන් අපේ හැමතුරුනේ රාත්‍රියේ නිදි ඇඳේදී අපි හැමෝම බිලියනපතිය වෙලා තියෙනවා හිතින්. අපි රාත්‍රියේ සිහින අතරේ අපි අපේ ලෝකයේ ඉන්න දක්ෂතම පුද්ගල වෙලා තියෙනවා ඒත් හිතින් ඇතැමිට සිහිනෙන්. හැබැයි අපි ප්‍රායෝගිකව යථාර්ථවාදීව මේ නිින්දෙන් ඇහැරුණාට පස්සේ අපිට අපේ හීන මතකයි. අපි අපේ හීන වෙනුවෙන් කැප වෙන්නේ නැහැ සහ අපි ගොඩක් වෙලාවට ජීවිතේ හදාගත්ත බලාපොරොත්තු එතරම් ලඝු කරගන්න ආපෝදවස කල්පනා කරන්න විතරක් ඉතිරි කරගන්න වහන්සේ කෙනෙක් විදිහටම පටන් ගන්න. දැන් අපි හඳුනන්නේ පටන් ගන්න ගියාට පස්සේ දැන් පටන් ගන්නවා. මේ පටන් අරගෙන කරගෙන යද්දී හිත විසිරෙනවා. හිත දැන් අරමුණ තියෙනවා, අරමුණ හදාගෙන තියෙන්නේ. හැබැයි ඒ අරමුණේ ඉන්න අතරේ තව දේවල් මතක් වෙනවා. අපි හිතන්නේ මම මෙහෙමත් කළා නම් හොඳයි, මේක අතර මේකත් කරන්න ඕනේ, නා අරකත් කරන්න ඕනේ. හොම අරමුණ ගොඩක් හදාගන්න ගියොත් එතනත් ගැටලුවක් වෙයි නේද අපේ හැඳුනන. සමහර කට්ටියට උසස් පෙළ විෂය ධාරාවන් තෝරා ගන්න ගියාම වැඩේ වෙනවනේ. ටික දවසක් සමහර අය මැච් කරනවා, ඊට පස්සේ ආයෙ බයෝ කරනවා. එහෙම කරන මට්ටමට යනවා. හිතනවා විතරක් නෙවෙයි, ආයෙ එක වෙලා ආයෙ කොමර්ෂල් වෙනවා. ඔය වගේ වගේ වෙන අවස්ථා තියෙනවා. ඒක තමයි මම අර කිව්වේ එකක් පටන් ගන්න කියලා. හරිද? එකක් පටන් ගන්න කිව්වට පස්සේ ඔන්නේ විසිරෙන එක නවත්තන්න ඒක ගැනම වැඩිපුර ඉස්සෙල්ලා හිතන්න. මොකද එකකින් අපි සාර්ථකත්වයේ කරා ගියාම ඒකෙදි අපිට ලැබෙන අත්දැකීම ඊළඟට පාවිච්චි කරන්න පුළුවන්. හරිද? ඊළඟට ඔන්න ඔය කිව්ව කතාවම අපි උත්ෙන්ට ගමු. දැන් අපි අර දෙවෙනි එකටත් ඕකම තමයි බලපාන්නේ. දෙවෙනි එකෙන් පටන් ගත්තට පස්සේ ළඟදිම කැඩෙනවා කියලා කැඩෙනවා. අපි දැන් පටන් ගන්නවා. ඒකටත් ඕකම හේතුව. දැන් මේකට අපි කියමු ට්‍රාන්සියන් පීරියඩ් එකක් කියලා. එකක් තියෙන මොකද්ද මේ
සංක්‍රාන්ති කාලයක් සංක්‍රාන්ති සමය හරිද මොකක්ද මේ සංක්‍රාන්ති කාලය කියන්නේ දැන් අපි දැන් අපි උදාහරණත් එක්කම කතා කරනවා නේද ඒක ලේසි මේක යම් කිසි කෙනෙක් සතුට සඳහා ජීවිතයේ අපි හිතමු සිද්ධ කරනවා මේ මොනවා හරි අපි හිතමුකෝ Facebook එකේ ඉන්නවා එතකොට කට්ටියත් එක්ක වැඩිපුර කතා කර කර ඉන්නවා නැත්නම් සුරා පානය කරනවා මේ වගේ මොනවා හරි කර කර ඒකට ඒකට කාලය අරන් ඉන්නවා දැන් මම හොඳට හිත ප්‍රබල කරලා අර පළවෙනි බැරියර් එක කඩාගෙන වැඩ පටන් ගත්තා වැඩ පටන් ගත්තාම ඒ වැඩේ ඉස්සරහට දැන් මේ මේක තමයි මෙයා කර කර පිටු වැඩේ මේක තමයි මෙයා පටන් ගත්ත වැඩේ ඕනම දෙයක පොඩි හරි සාර්ථකත්වයක් එනකන් ඒ වැඩෙන් ලැබෙන සතුට ලැබෙන්නේ නැහැ හරිද එතකොට දැන් මේකෙන් මෙයා පොඩි පොඩි සතුට වගේක් ලැබුවානේ දැන් මේක අඩු වෙනවනේ මේකෙනුත් නැහැනේ ඕකට මම කියන්නේ පාළු කාලයක් එනවා හිස් කාලය පාළු පාළුයි පාළුයි කියන්නේ අපි ගෙදර ඉන්නකොට සමහර අය අම්මලා කතා කරලා ළමයට කියනවා මට හරි පාළුයි ඔයාලා ඇවිල්ලා යන්න එන්න හරිද පාළු කියන්නේ ඇයි සතුටක් නැහැ ඒ සතුට වෙන පාළු වෙලාවට සතුට වෙන දේවල් ගෙන්න ගන්නවා අපි ඒ වගේ මෙයාට නිකන් අර හිස් භාවයක් කියන එකත් ඇත්ත ඒ කියන්නේ අර ඊට වැඩි අර පාළු කියන වචනේ හොඳයි කියලා හිතුණා මට මොකද ඒක ටිකක් දරා ගන්න අමාරුයිනේ විකල්පයෙන් ලැබෙන සතුට ලැබෙන තුරු මේ පාළුව දැනෙනවා මොකද්ද මම මේ වැඩ අඩු කරන්න වෙලා මට සහ මේකෙන් තාම සතුට ආවේ නැහැ හරිද මේ ටික දරා ගන්න බැරුව බොහෝ දෙනෙක් කඩා ගන්නවා ඒක තමයි කිව්වේ කලින් හිටියේ Facebook එකේ පැය භාගයයි නම් මේ ප්‍රහාරය ආවට පස්සේ දෙවෙනි එක ආවට පස්සේ මෙයා පැයක් ඉන්නවා එදා පැයකමාරක් ඉන්නවා ඊට පස්සේ කෙලින්ම යන්නේ දැන් කඩාගෙන වෙලා දෙන අයියෝ මට හරියන්නේ නැහැ මේකෙන් මට කවදාකවත් ගැලවෙන්න බෑ එහෙම තමයි හිතෙන්නේ හරිද ඊට පස්සේ යන්න අල්ලාප සල්ලාපියත් වැඩි කර ගන්නවා ඊට පස්සේ මොකද කරන්නේ මෙයා සුරාපානය කරපු කෙනෙක් නම් හැන්දාවට ඒ වැඩෙත් කරනවා ඒ කියන්නේ අර අපි කියන්නේ වැටෙන්නම ගහලා තියෙනවා අය නැගිරින්නම් බැරි වෙන්න දීලා තියෙනවා පාර හම්බෙලා කාගෙන්ද තමන්ගේ තමන්ගෙමයි හරිද එතන තමයි ඔයාලගේම වචනෙන් කියන්නේ එතන තමයි මාරම තැන අපේ වචනෙනුත් එතනද කියන්නේ මාරම තැන කියලා තමයි ඒක තමයි මාරයාගේ ස්වභාවය හරිද ඉතින් ඒකින්ද මේ එතන කඩා ගන්න ඕනේ එතන කඩා ගන්නත් කරන්න තියෙන්නේ දැනගන්න ඕනේ වැඩක් පටන් ගන්නතර පස්සේ දවස් 3ක් 4ක් ඇතුළත මේ ප්‍රහාරය එනවා කියලා නෝ තමන්ගේ හිත ගැන දන්න මිනිස්සු මේක දන්නවා එයාලා ලෑස්ති වෙනවා ඒකට කොහොමද ලෑස්ති වෙන්නේ දැන් දන්නවා දවස් 4කින් විතර මේ වැඩේ නවතින එක නම් එහෙමම තමයි දැන් ලෑස්ති වෙන හැටි අපි දන්නවා ආයෙ මොකද කරන්නේ ආසන්න දවස් ටිකේ වැඩේ වෙයි මේක වෙයි කියලා හිතෙන වෙලාවල් අල්ලලා මොකද කරන්නේ ඒක වෙන්න කලින් නැවත අර මෙනෙහි කිරීම ප්‍රබලව 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 කරනවා මේ කඩයිම පයින්නකම් ඒ කඩයිමත් පෑන්නට පස්සේ ඊළඟට තියෙන තුන්වෙනි එක ගැන කතා කරන්න ඕනේ එහෙම අපේ හඳුනන ඉතාලම ප්‍රායෝගික උදාහරණයක් මේක ඔබ මේ වැඩසටහන නරඹන අතරේ ඔබට ඔබ ගැන සිහිපත් කරන්න හැකියාව ලැබෙනවා ඇති ඔබේ ජීවිතයේ වැඩකටද කීයක් මෙන්න මේ කියන තැනේදී මේ කියන ස්ටේජ් එකේදී ඔබ නවත්තා දැම්මද දෙපැත්තම සතුටෙන් නැතුණාම අපේ නායක හම්ද්‍රෝ කිව්වා වගේම ජීවිතේ පාළු ගතියක් ආවට පස්සේ ආපහු අපි අර පුරුදු තැනටමද ගියේ ඇතැම් විට පුරුදු තැනුත් එහාටද අපි ගියේ මේ ගැන අපි සිහිපත් කරගන්න ඕනේ අපිට කතා කරන්න තියෙනවා තුන්වෙනි ස්ථාවරයේ තුන්වෙනි මට්ටමට අපි ගියාට පස්සේ අපිට එන අභියෝග පිළිබඳව විරාමයක් ලබා ගන්න අපිට අවසර දෙන්න විරාමෙන් පස්සේ අපි ඒ ගැන කතා කරමු විරාමෙන් පස්සේ ඔබ නැවතත් සමාහිත සමගින් එකතු වන්නේ ජීවිතයේ ස්වයංපෝෂිත සතුටට මඟ කියන්න සමාහිත හැමදාමත් කාලය යමය වෙන් කළා අදවසෙත් අපි ජීවිතයේ සතුට වෙනුවෙන් අපි අපේ ජීවිතයේ අරමුණු හදා ගැනීම සහ ඒ අරමුණුත් එක්ක කොහොමද අපි ජීවිතය පෙළගස්වා ගන්න කියන කාරණේ කතා කරන්නේ අපේ නායක ස්වාමීන් වහන්සේ සමගින් අපි අදියර තුනක් ගැන කතා කළා වැඩක් පටන් ගන්න පළවෙනි අදියර වැඩ පටන් ගන්න සිතුවිලි උපදවා ගැනීම සහ පටන් ගත්ත වැඩේත් එක්ක ඇතමිට තමන්ගේ තිබ දුර්වලතා මගහරවා ගනිමින් වැඩක් පටන්ගෙන
වැඩේ ක්‍රියාත්මක කරගෙන යාමේ දෙන අභියෝග වලට මුහුණ දෙන එක දැන් තියෙන අපිට තුන්වෙනි අදියරට යන්න අපේ හැමදෙරනේ අදියර දෙකක් පහු කළා කියන්නේ යම් කිසිය ආකාරයක පොඩි හයියක් හතියක් තියෙන කෙනෙක් එතකොට තුන්වෙනි අදියරට යද්දී තව ටිකක් ශක්තිය ඕනේ ඇති මොකද්ද අපි හැමදෙරනේ කරන්න ඕන ඔය කිව දේ තුන්වෙනි අදියරට යද්දී තව ටිකක් ශක්තිය ඕන කියලා කිව්වනේ දන්නවද ඒක එහෙමමයි කියලා ඒක සඳහන් කරලා තියෙනවා පළවෙනි කඩයිම පනින්න යම් ශක්තියක් යම් කිසි කෙනෙක් ඇති කරගත්තාට ඊට වඩා ශක්තියක් ඕන කියලා දෙවෙනි එක. ඒ කියන්නේ දෙවෙනි ප්‍රහාරය ඊට වඩා දරුණුයි. එහෙමයි. තුන්වෙනි ප්‍රහාරය ඊට වඩා දරුණුයි. ඒක අපි ඔක උදාහරණයකින් කරමු. කවුරු හරි කෙනෙක් බලනවා වැඩිම මුදල් පරිහරණය කරලා නැහැ. ඉතින් ওই වගේ මේ හොඳට හිත ප්‍රබලව අභිප්‍රේරණය කරගෙන මොකද කරන්නේ? මෙයා වැඩ පටන් ගන්නවා. දැන් පටන් ගත්තා. දැන් මෙයා දැනගෙන හරි නොදැනගෙන හරි දෙවෙනි කඩේමත් පයින්නවා. ඒ කියන්නේ සමහර අය දන්නේම නැතුණුවන් ඔය මෙනෙහි කිරීම කරනවානේ. එහෙමයි. ඒ කියන්නේ සමහර අයට මේ පැත්තට යොමු වෙනවා මේ මෙනෙහි කිරීම මම්මගේ අරමුණට ගියොත් මේක මම කොහොම හරි කරනවා කියලා. ඔය දවස් 4න් 5න් එන ලොකු ප්‍රහාරයට අහුවෙන්නේ නැතුව පැන ගන්නවා. ඊට පස්සේ මෙයා සාර්ථක වෙනවා. ව්‍යාපාරිකයෙක් කියනවා. එහෙමයි. සාර්ථක වෙනකොට මොකද වෙන්නේ? මෙයාගේ අතේ සල්ලි කරගෙන පටන් ගන්නවා. හරිද? මෙයා ජනප්‍රිය කෙනෙක් වෙනවා. මොකක්කර ශේස්ත්‍රයක දක්ෂයෙක් වෙනකොට එයා ජනප්‍රිය කෙනෙක් වෙනවා. එයාට වැඩිපුර පිරිස් ආකර්ෂණය වෙනවා. ඉතින් අර වෙනදාට වැඩිය කෙලෙස් වලට නැත්නම් ආසාවන් වලට යන්න එයාට අවස්ථා එනවා. එයාගේ ඉලක්කය සපුරා ගන්න ඉස්සෙල්ලා. හරිද? එතනදි මොකද වෙන්නේ? මෙයා සල්ලාලකම පැත්තට දුර්වලකමක් තිබ්බ කෙනෙක් නම් ඒ පැත්තට දරන්න අමාරු යම් කිසි ප්‍රබල වේගයක් තිබ්බ කෙනෙක් නම් බේබතුකම් පැත්තට තිබ්බ කෙනෙක් නම් අල්ලාප්සල්ලා වලට නැඹුරුතාවයක් තිබ්බ කෙනෙක් නම් තවත් මොන හරි පොඩි පොඩි අඩුපාඩු මොකක් හරි ජීවිතේ කොතන හරි පොඩි හරි අඩුපාඩුවක් තිබ්බ කෙනෙක් නම් ඒ පැත්තට ඒ අඩුපාඩුවට අවශ්‍ය කරන අර හිතේ තියෙන දුර්වල තැන හැම පැත්තෙම වටකුරු වෙලා ඒකට අවස්ථා ලැබෙනවා. එතකොට මොකද වෙන්නේ? මෙයාට දරුණු ඉතා දරුණු බලවේග හැදෙනවා. ඒයි දැන් අවස්ථා වැඩි ඉන්නේ. එහෙම. කලින් ආර්ථික ප්‍රශ්න වලින් හරි සමාජීය ප්‍රශ්න වලින් හරි මෙයාව පාලනය වෙලා තිබ්බා. ඒව කැඩෙනවනේ. අන්න ඒ අවස්ථාවේදී මෙයාගේ ඉලක්කයට යන්න ඉස්සෙල්ලා යම් තැනකදී මෙයා සිදුරක් ඇති කරගන්නවා. එහෙම නැත්නම් සිදුරු කීපයක් ඇති කරගන්නවා. මම මේ සිදුර කියන එක මෙහෙම කියන්නම්. අපි සාර්ථකත්වයට යනකොට අපේ දක්ෂතා ටික කලයක තියෙන වතුර වගේ පරිස්සම් කරලා යන්න ඕනේ. එහෙමයි. කලයක වතුර බලන්න නුවන් වටෙන්ම පරිස්සම් වෙලා තියෙනවා. හරිද? යටින් චූටි හිලක් ඇවිල්ලා කලේ මෙන්න මෙහෙම කතාවක් කියනවා. මට දොස් කියන්න එපා. ඇයි බලන්නකො මම හැම පැත්තකින්ම ආවරණය කරගෙන ඉන්නේ. එක පුංචි හිලයිනේ තියෙන්නේ. එහෙමයි. හරිද? මට දොස් කියන එක වැරදිනේ බලන්නකෝ මම කොච්චර ලොකු ප්‍රදේශයක් ආවරණය කරගෙන ඉන්නවද පොඩි හිලයිනේ තියෙන්නේ කොච්චර චූටි හිලක්ද තියෙන්නේ හැබැයි මොකද උනේ ඉතින් වතුර ටික ඔක්කොම ඔක්කොම ටික යනවා ඒකින්ද කෙනෙක් ලෝකයේ දක්ෂයෙක් වෙන්න නම් එක චූටි සිදුරක්වත් තියෙන්න බෑ පුංචි සිදුරක් හරිද හොඳට මේ සමාජයේ ඕන තරම් අපි දැකලා තිනුවන් මේකට උදාහරණ පුදුම දක්ෂ මිනිස්සු එක පොඩි දුර්වලතාවකින් විශේෂයෙන් මේ කාලේ මේ තියෙන මේ සමාජ මාධ්‍ය වගේ දේවල් වලින් අර පුංචි අඩුපාඩුවට ආය ඔළුව උස්සන්න බැරි වෙන්නම වදිනවද නැද්ද එහෙම සමාජයේ පිළිගැනීම අවශ්‍යයි සමහර අයගේ සමහර ව්‍යාපාර වගේ දේවල් වල තියෙන ඕන කරන සාර්ථකත්වයට දේශපාලඥයෙකුට විශේෂයෙන්ම නේද ඉතින් ඒ වගේ සමාජ ස්තර ඉදිරියට යන්න තියෙන හැම ස්තරයකටම හානි වෙනවා එයාගේ මේ පොඩි අඩුපාඩු හින්දා. අන්න ඒ තුන්වෙනියට ඒක එන්නේ මහා බලවන්ත ප්‍රහාරයක් එක්ක. එතකොට මෙයා දෙවනි කඩයිම පැන්න සාර්ථකත්වයට දක්වා යන මිනිස්සයා හැම වෙලෙම බලාගෙන යන්න ඕනේ. කොතනකවත් අඩුපාඩුවක් වෙන්න දෙන්නේ නැති වෙන්න තමන් ගැන අධ්‍යයනය කරමින් ඉස්සරහට සමතුලිතව යන කෙනාට තමයි සාර්ථකත්වයට යන්න පුළුවන්. එහෙමයි. ඔය අඩුපාඩු තේරුම් ගන්න නැතුව මම දුර්වලයි කියලා හිතන එක තමයි මේ මානසික ව්‍යාධි වලට ප්‍රධාන හේතුවක් තියෙන්නේ. මම දුර්වල මනසෙක් කියලා හිතනවා.
ඉතින් එහෙම නැතුව කටයුතු කරගන්න ඕනේ. තුන්වෙනි පියවර හරිම ප්‍රබලයි. තේරෙනවද ප්‍රායෝගිකයි කියලා එක? අනිවාර්යෙන්ම ප්‍රායෝගිකයි. ඊටම ප්‍රායෝගික පියවර ගණනාවක් දැක ඔබ වහන්සේ මේක පැහැදිලි කරද්දී මේ ඇතැම් විට මේ වැඩසටහන තරුණ උදවිය බහුතරයක් බලනවා මේ මොහොත වෙද්දී. එතකොට මේ අපි හඳුනන අපි ගහන ගේම් එකක් මතක් වෙනවා. ගේම් එක පළවෙනි එක අපි හිතන්නේ අපිට දිනා ගන්න බැරි වෙයි කියලා. පළවෙනි ස්ටේජ් එක ඒක දිනුවට පස්සේ අපි හිතනවා දෙවෙනි එකට ගියා මේක ඊට වඩා අමාරුයි. තුන්වෙනි එකකටත් වඩා අමාරුයි. අපි සමස්තයක් විදිහට ගත්තාම පාසල් තරඟාවලිය තුළ පාසල් තරඟේ ලේසි ඩිස්ත්‍රික් තරඟයට අපි යද්දී ඒක ඊට වඩා අමාරුයි. එහෙම මෙහෙම කොයිතරම් පියවරෙන් පියවර ඉස්සරහට යන එක අමාරුයි. පියවරෙන් පියවර අභියෝග වැඩි. මේ අභියෝගත් එක්ක අපි හඳුනන දැන් අපි ඉස්සරහට යද්දී ඔබ වහන්සේ පැහැදිලි කරන විදිහට අපි තුන්වෙනි අදිරට ඇවිල්ලා ජීවිතේ සාර්ථකත්වයේ කෙන්දෙන්ට ඇවිල්ලා තියෙන්නේ. මේ හැම තැනකදීම අපේ හැමතුරුනේ මේ අපිට අපි තුලින් අපිව අපි ගොඩනගා ගන්නවා වගේම පරිබාහිරින් අපිට එන බලපෑම් ටිකුත් තියෙනවානේ. අපි හඳුන උදාහරණයක් විදිහට අපි හඳුනන දැන් ඇතැම් විට ව්‍යාපාරිකයෙක් ඔහුට පළවෙනි අදිරේදී මුදල් තියෙන්නේ නැහැ. දෙවෙනි අදිරේදී ඔබ වහන්සේ කියපු දෙන මුදල් ටික අතට එනවා. මුදල් ටික අතට එනවත් එක්කම තව පිරිසක් හොයාගෙන ඉන්න පටන් ගන්නවා. එතකොට මේ පිරිසත් එක්ක ඇති කරගන්නා සම්බන්ධතා අවබෝධයෙන් ඇති කර නොගත්තොත් තුන්වන අදියරට යากන්න බැරි වෙන්න පුළුවන් කියලා මට හිතෙනවා අපි හැමෝම වහන්සේට බැහැ කිරීමකට. ඒක තමයි. ඒ පිරිස ඕනද නැද්ද? අවශ්‍ය නැහැ අපි හැමෝටම. එහෙනම් කියන්නේ මේ මේ ව්‍යාපාරයේ සාර්ථකත්වයට ඒ පිරිස ඕනනේ. අවශ්‍ය පිරිස ඉන්න පුළුවන්. ඔව්. මේ ප්‍රශ්නේ තියෙන්නේ තමන්ව ලුහු බැඳගෙන එන පිරිසව අර වචනේ හරියට කිව්වා. ඒ කියන්නේ එයාලව පාලනය කරගන්න එයාලව එක ගනුදෙනු කරන්න අවබෝධය තියෙන්න ඕන කියලා. එහෙම අවබෝධයෙන් කටයුතු කරන්න ඕන කියලා. දැන් ඔය එතනදී බලන්න ව්‍යාපාරයකදී වුණත් අපේ ජීවිතයේ වුණත් මම මෙහෙම අහන්න. දැන් මට කවුරු හරි පිරිසක්ව අරගෙන යන්න ඕන කරලා තියෙන තැනකට. එතකොට මට සිද්ධ වෙනවා දැන් ඔයා හිතමුකෝ ඔයාට අඬ ඕන වෙලා තියෙනවා මේ වන්දනා ගමනක් ලෑස්ති කරගෙන විනෝද ගමනක් ලෑස්ති කරගෙන ඔයාට සිද්ධ වෙනවා ඔයාගේ වාහනේ තරගෙන ගිහිල්ලා කට්ටිය එකතු කරන් එන්න ඔයත් එක්ක යන්න ඉන්න කට්ටිය එකතු කරන් එන්න යන්න වෙනවා. එතකොට ඔයා මේ ගමන සඳහා වියදම් කරනවා. මේ මදිවට මොකද කරන්න වෙලා තියෙන්නේ? එකතු කරන්න යන්න වෙලා. හැබැයි යම් කිසි පිරිසක් ඉන්නවා එයාලා ඔයා හොයාගෙන ඉන්න ඔයා කියලා කියන්නේ අපි එනවා අපි එනවා කියලා. අපි එනවා. එහෙනම් ඔයාට තියෙන්නේ එන අයව අරයි යන්න. එහෙමයි. හරිද? ඔය තුන්වෙනි පියවරේදී පරදින්න ඉස්සෙල්ලා තියෙන தත්ත්වය තමයි ලුහු බැඳ එනවා. ඇයි එයා දෙවෙනි පියවර කඩාගෙන ගිහලා සාර්ථක වෙලා. දැන් එයාට අවශ්‍ය කරන දේවල් හුඟක් දේවල් ලුහු බැඳගෙන එනවා. අර ඔබතුමා කිව්ව විදිහට ඒ කට්ටියව අවබෝධයෙන් හැන්ඩල් කරේ නැත්තම් එයා යන්න පටන් ගන්නවා අපෝ. ඇයි මෙයාගේ අඩුපාඩු හින්දා. හරි. ඒ ගියාට පස්සේ එහෙම ගියාට පස්සේ ව්‍යාපාරයක් කරන කෙනෙකුට අර කට්ටිය ආපහු ගෙන්නන්න තව බලයක් යොදන්න වෙනවා. තව වියදම් කරන්න වෙනවා. හරි බලන්න සමහර ව්‍යාපාර තියෙනවා වෙළඳන්නේ නැහැ. එහෙම ව්‍යාපාරය තියෙනවා. ඇයි ඒ? එයාට දැන් වෙළඳන්නේ ඕනේ නැහැ. අදින්න ඕනේ නැහැ. එනවා. ඇයි ඒ? එයාගේ ප්‍රොඩක්ට් එකේ එයාගේ හැකියාවන් වල තියෙන දක්ෂතාවය ගැන දන්නවා. හරිද? අන්න එහෙම එන මට්ටමට ආපු අය එලෝ ගන්නෙ නැතුව ඒ කට්ටිය තවත් ග්‍රහණය කරගන්න තමන්ගේ චර්යාවේ අවබෝධය කියන එක තියෙන්න ඕන අනිවාර්යයෙන්ම. එතකොට ඔය හානිය වෙන්නේ නැහැ. බොහොම හරි තුන්වෙනි අවස්ථාවට එන කෙනා එතනින් එහාට වර්ධනය කරගන්න ලොකු බලයක් යොදන්න සූදානම් වෙන්න හොඳ අධ්‍යයනයක් කරන්න අධ්‍යයනයක් කරලා හරියටම බැලුවොත් පාරවල් කියන ඒවා නුවන් පුදුම විදිහට තියෙනවා. නුවණින් විමසන කෙනෙකුට ළඟම තියෙන ගොඩාක් ලොකු වටිනාකම් තියෙනවා හඳුනාගන්නේ. ඒකෙන්ද විශේෂයෙන් මම කියන්නේ මානසික ව්‍යාධියකටපත් වුණා කියලා හිතෙන අයට වෙලා තියෙන්නේ තමන් ළඟ තියෙන වටිනාකම් තමන් තෝරාගන්නේ නැති එක. එහෙමයි වෙනර දැන් ඒත් එක්කම මට පෙරලා අනිත් පැත්තට එන්න හිතෙනවා අපේ හැමෝටම. දැන් අපි ලබා ගන්න ජීවිතේ ඕනම ජයග්‍රහණයක් සදාකාලික නොවෙන්න පුළුවන්. අපි ලබා ගන්න ස්ථාවරයත් ඇතැම් විට අනිත් පැත්තට එන්න තුලන් අපේ හැමෝටම. දැන් අවදානමක් තියෙනවනේ මේ සෑම ස්තරයකදීම විශේෂයෙන් තුන්වෙනි ස්තරයට ගියාට පස්සේ
තුන්වෙනි ස්තරේ ඉඳන් ආපහු පිටිපස්සට එන්නේ නැහැ කියලා සාධකයක් නැහැනේ අපේ හැමදෙරට. හොරා දෙවන ස්ථානයට හෝ ඇතැම් විට පළවෙනි ස්ථානේ එතනින් එහාටත් යන්න පුළුවන්කම තියෙනවා අපේ අන්න පීවරෙන් පීවර පිටිපස්සට. ඉතින් මේ තුන්වන ස්ථානයට එන කෙනෙක් තමන් ලබාගත සාර්ථකත්වය පවත්වාගෙන යාම වෙනුවෙන් මොනවාද අපි හඳුන්නේ කරන්නේ? බොහොම වැදගත්. අපි කතා කරපු කාරණා තුන මේ සඳහන් කරන්නේ ධර්මයේ ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා. මේකෙන් පස්සේ තියෙන තාම ධාතු කියලා තව එකක්. එහෙමයි. හරිද? ආරම්භ ධාතු කියලා කියන්නේ නුවන් පටන් ගන්න ඕන කරන වීරය. නික්කම ධාතු කියලා කියන්නේ ඒක කරගෙන යන්න ඕන කරන වීරය. පරක්කම ධාතු කියලා කියන්නේ අවසානයක් දක්වා අරගෙන යන්න, ඒ අර මැදදී කැඩෙන්නේ නැතුව යන්න ඕන වීරය. මේක එක දිගට පවත්වගෙන යන්න තියෙන්න ඕනේ ගත්ත වීරිය එක දිගට පවත්වාගෙන යන ශක්තිය. ඒ සඳහා අපි මේ හිතේ ඇතිවෙච්ච ස්ථාවරය මම මේක සාර්ථකත්වයට යනවා කියලා යන්න මං කියන්නේ බලයක් ඇති කරගන්න කියලා. අන්න ඒ බලය එන්න වර්ධනය කර ගනිමින් ඒක වැටෙන්න දෙන්නේ නැතුව තමන්ගේ මානසික තත්ත්වයේ මේ ඔක්කොම ප්‍රශ්න තියෙන්නේ. බාහිර නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ. සියලු ප්‍රශ්න ටික තියෙන්නේ තමන්ගේ පැත්තේ. ඒකින්ද ඒක කඩාගෙන වැටෙන්න දෙන්නේ නැතුව තියාගන්න මේ මෙනෙහි කිරීම කියන එක අපි අර ලස්සන මෙනෙහි කිරීමක් කිව්වා. ලාභ සහ පාඩු. මේ අරමුණට ගිහිලා මම මගේ මේ අරමුණ සාර්ථක කරගත්තොත් මට ඇතිවෙන ප්‍රතිලාභයන් සහ එහෙම බැරි වුණොත් ඇතිවෙන පාඩු. දැන් මෙච්චර දියුණු කරගත්ත එක අපි පල්ලෙහාට වැටෙන්න ඇරියොත් Tamanට ඇතිවෙන අපරාධයක් ඒක. ඉතින් ඒවා ගැන නැවත මෙනෙහි කර කර මේ මානසික මට්ටම තමන්ගේ ළඟ තියෙන මානසික මට්ටම ඉහළින් තියාගන්න ඕනේ. ඒකට අර මෙනෙහි කිරීම පුරුද්දක් බවට පත් කරගන්න ඕනේ. ඒකට උදෑසන නැගිට ගමන් හෝ භාවනාවක් කරන කෙනෙක්නම් භාවනා කරන වෙලාවක් දවසටක බුද්ධ වන්දනාවක් කරනවා නම් ඒ වෙලාව දවස් ගාණක් මේක කරලා පුරුදු පුහුණු කරන්න ඕනේ. හරිද? ඕනම දෙයක් පුරුදු කරන්න අපිට යනවා සාමාන්‍යයෙන් සති 3ක විතර කාලයක්. එකිනෙ තමයි නුවන් අපි චර්යා සටහනක් ගැන හැමදාම මතක් කරන්නේ. මේ චර්යා සටහනේ ගොඩක් දේවල් තියෙනවා අපි ඊළඟ දවසේ කතා කරමු. නමුත් මේ චර්යා සටහන අපි අපේ පින්වන්ත අයට ලබා දෙන එකේ තියෙනවා දින 21ක් ලකුණු කරන්න. තමන්ගේ ජීවිතේ හදාගන්න ඕනේ පුරුදු. ඒවැයින් පළවෙනිම එක තමයි තමන්ගේ අරමුණ මෙනෙහි කිරීම. හරිද? ඒ අරමුණ මෙනෙහි කිරීම කියන එකේදී අපි කරන්නේ ඒ අරමුණට ගියාම ඇති වෙන ලාභ, අරමුණට යන්න බැරි වුණාම ඇති වෙන පාඩු අරගෙන මොකද කරන්නේ? දින සටහනක් හදා ගන්නවා. ඒ දින සටහනේ දැන් හෙට ඉඳන් කියලා ගන්න හරියටම එක වෙලාවක් තීරණය කරගන්න දවසකට. ඒක හුඟක් වෙලාවට උදේ නැගිට ගමන් නම් බොහොම හොඳයි. ඊට පස්සේ විනාඩි 10ක් හෝ 15ක කාලයක් එක දිගට මෙනෙහි කරන්න ඕනේ මගේ අරමුණට මට ගියාම ඇති වෙන ලාභ සහ පාඩු. යන්න බැරිුනත් ඇති වෙන පාඩු. එච්චරයි කරන්න තියෙන්නේ. ඇයි දන්නවද? එතකොට කැමැත්ත හොඳට වර්ධනය වෙලා තියෙනවා. කැමැත්ත වර්ධනය වෙච්ච හිත එතනින් එහාට ගත කරන හැම වෙලාවෙම විමසිලිමත්. මොකද්ද මං කරන්නේ? මොකද්ද මං කැමැත්ත ආපු ගමන් එයා හොයනවා. කැමැත්ත ආපු ගමන් එයා සැලසුම් හදනවා. මේ හිත ඒක කරනවා. ඕන කරන දේ කරලා අතල දාලා නිකන් ඉන්න. ඕනම කරන දේ එච්චරයි. ඒකින්දා සතුට ඇති වෙන තමන්ට සතියකට හරි කමන්නේ පොතක් බලනවා කියලා හිතුවනනුවන් මොන හරි දාර්ශනික පොතක් මට ප්‍රයෝජනවත් එකක් ඒකට අරමුණක් ඇති කරගන්න මේ සතිය ඇතුළත ඉවර කරනවා කියලා. ඊට පස්සේ ඒක ඔය මෙනෙහි කිරීම කර කර සතිය ඇතුළත ඉවර කරන්න තමන් ගැන විශ්වාසය ඇති වෙන්නේ. හරිද? ඒ වගේ ඒක පුරුද්දක් වාටපත් කරගන්න ඕන. ඒ සඳහා තමයි අපි ඔය චර්යා සටහන ගැන මේ අපි සඳහන් කළ යුතු වෙන්නේ. එහෙමයි, අපි චර්යා සටහන ගැන ඉදිරි වැඩසටහන් ටික සවිස්තරාත්මක කතා කරනවා. ඒ ගැන අපි ඔබට මතක් කරනවා. රැඳෙන සමාහිත සමග නිරන්තරයෙන් අපේ හැඳුරුනේ තව ප්‍රායෝගික ප්‍රශ්නකට යොමු වෙන මට හිතෙනවා. අපි ගොඩක් වෙලාවට අපේ සාමාන්‍ය ජීවිතයේ ඔය තුන්වෙනි තත්ත්වයේ ඉන්න පිරිස තමයි වැඩිපුර දකින්නේ. අපි එහෙම පිරිස දැක්කට පස්සේ අපිට හරි ආසයි එහෙම වෙන්න. අපිට හරි යෝමනාවක් එනවා. අපිට හීනයක් එනවා. මටත් එයා වගේ සාර්ථක වෙන්න පුළුවන් නැහැ කියලා. හැබැයි පළවෙනි අදියරේවත් ඉන්නේ නැති අපේ තුන්වෙනි අදියර ගැන හීන දකමින්
පළවෙනි අදියරේ නම් එක පින්ම තුන්වෙනි අදියරට පයින් උත්සාහ කරනවා අර දෙවෙනි අදියර කියන කාරණේ සමාජයට අමතක වෙලා අපි හැමෝටම බොහෝ වෙලාවට තියෙන්නේ. හින්දා මේක අදියරෙන් අදියරේ යා යුතුමයි නේද අපි හැමෝටම. මොකද පළවෙනි අදියරේ උත්සාහ කළා එකපාර තුන්වෙනි අදියරේ බලාපොරොත්තු වුණා දෙවෙනි අදියරේ බලාපොරොත්තු නොවෙන අය පළවෙනි අදියරේම අතහැරලා දාන අවස්ථාව තමයි වැඩිපුර අපි දකින්නේ. ඔව්. ඒ කියන්නේ මේ අපි යම් කිසි වෙලාවක කරන්න ඕනම දේ අතහැරලා ඊට එහා දේ ගැන හිත හිත හිටියා කියලා නම් වැඩක් වෙන්නේ නැහැ. දැන් මම හුඟක් වෙලාවට දකින්න ඔය සමාජ මාධ්‍ය ජාල නිර්මාණය කරපු අය, Facebook නිර්මාණය කරපු අය, ඒ වගේ ලෝකේ ජනප්‍රිය ව්‍යාපාරිකින්ගේ නම් ටිකක් තියෙනවා. එහෙමයි. ඉතින් මේ හුඟක් වෙලාවට මේ ඒ අය සමහර අය ඉගෙනගෙන නැහැ. සමහර අය හරිම දුප්පත් වෙලා ඉඳලා මෙතෙන්ට පත් වෙලා තියෙන කියලා ඔය නම් ටික ඔය අපි අපි ප්‍රේරණ වැඩසටහන් වලදී හුඟක් අය මේ නම් ටික තමයි කියන්නේ. හරිද? ඇයි එහෙනම් ඔයාට බැරි කියලා. එතකොට ඉතින් අර ඒ වෙලාවට ලොකු කැමැත්තක් ඇති වෙනවා. නමුත් මේක අර කිව්වා වගේ හුඟක් වෙලාවට මෙයා මොකද කරන්නේ අර ළඟ ඔතන තියෙන ප්‍රශ්නේ එකයි ළඟ ප්‍රවේශම් වෙන්න ඕන තැන ප්‍රවේශම් වෙන්නේ නැහැ. ඕකට ලස්සන කතාවක් තියෙනවා අර කිරිමුට්ටි ඔළුවේ තියාගෙන කිරි විකුණන්න යන කෙනා. මේ මම හිතන්නේ ගීතයකුත් තියෙනවනේ ඕකට. නේද? මේ අන්තිමට මොකද කරන්නේ මේ මේ කිරි විකුණලා මම මේ ඉන්න මේ දේ කරනවා ඊට පස්සේ මේ දේ කරනවා මේ දේ කරනවා අන්තිමට විවාහත් වෙනවා ආරවමවා කියලා මොකක් හරි ඒ ඒක ගැනම සීනෙන් යන්න ගිහිල්ලා මොකද උනේ කපුල පැටලලා වැටලා කිරි මුට්ටිය බිඳලා ළඟ තියෙන කිරි මුට්ටිය රැකගන්න හරි වටිනවා. ඒකින්ද තමන් ඉන්න තැන ඉඳලා ඒ කියන්නේ ඉහළ බලාපොරොත්තු තියාගන්න ඕනේ කියලා ඇත්ත. නමුත් මේ ඉන්න තැන ප්‍රවේශම නැතුව ඉහළ ගැන හිතුවක් හිතන්න ගියාම අනවශ්‍ය විදිහට ඒ කියන්නේ ඒක සමතුලිත නැතුව බොහොම කලබලකාරී තත්යකටපත් වෙනවා. ඒකත් එක්ක වෙන්නේ මොකද්ද? යාර මෙතන හානි වෙනවා එයා දන්නේම නැහැ. ඒකින්ද ඇත්තටම ඔය දෙවනි පියවරේදී මම හිතන්නේ වැඩිපුර අසාර්ථක වෙන මිනිස්සු ඉන්නේ දෙවනි එකේදී. පටන් ගන්න එක ලේසි නුවන් හේතුව මොකක් හරි පටන් ගන්න පුදුමාකාර ආසාවක් නැති වෙනනි පටන් ගන්න ගියාම. ඒ කියන්නේ ගොඩක් කට්ටිය බලන්නකෝ ව්‍යාපාර පටන් ගන්නවා ලොකුවට සමාජදව ලොකුවට පටන් ගන්නවා. ඒවා ප්‍රසිද්ධ කරලා ඥාතීන්ට එන්න කියලා ඔක්කොම කරලා යාළුවෝගෙන ලොකුවට පටන් ගන්නවා සතිය දෙකයි. එයාගෙත් අර තිබ්බ උනන්දු නැහැ. සමහර අය එහෙම නැහැ. යමක් යම් දුරක් කරගෙන ගිහිල්ලා තමයි ප්‍යුර්ත කිරීම පවා කරන්නේ. හරිද? ඒක හරිම අපූරු ඒක හදිසි නැහැ ඒ වගේ දේවල් වලට. ඒකින්ද හරියටම ඒ වෙලාවේ කරන්න ඕන දේ තේරුම් ගැනීම හරි වැදගත් වෙනවා. මේ සඳහා අත්දැකීම් තියෙන මිනිසුන් ආශ්‍රය කිරීමත් හරි වැදගත් වෙනවා. අනිවාර්යෙන් අපි හඳුනන ඊටාම මේ ප්‍රායෝගික උදාහරණ මේ අපි සමාජය තුළ දකින ඔබ වහන්සේ කී විදිහට ඇතැම් ව්‍යාපාර දැවැන්ත උත්සවයන් පවත්වලා ආරම්භ කළා මාසයක් දෙකක් තුනක් යද්දී ඒවා තිබ්බ තැනවත් හොයාගෙන නැති වෙච්ච අවස්ථාවේ වගේම අපි දකින බොහොම පුංචියට පුංචිම තැනකින් ඇතැම් විට පාරේ පටන්ගත් ව්‍යාපාර මහ දැවැන්ත සන්නාමයන් වෙච්ච අවස්ථා මේ හැම තැනකදීම අපේ නායක හමුදුව සිහිපත් කරපු වගේම ඔබ වහන්සේ පැහැදිලි කරවා කරන්නේ මේ අරමුණ මෙනෙහි කිරීම සහ ඒ වෙනුවෙන්ම කටයුතු කිරීම සහ දරා ගැනීම කියන කාරණේ මේ හැමතැනකදී මට හිතෙනවා අපේ හැමෝම මුලින්ම තමන් තමන්ව කියෝගෙන ඉන්න ඕනේ. තමන් කවුද කියලා දැනගත්තොත් මේ පියවරන්නේ කින්නකින් ඉස්සරහට යන්න පුළුවන් කියලා. ඔබ වහන්සේට අවසාන වශයෙන් අපිට වැඩසටහන නිමවට මත්තෙන් මේ කාරණා පැහැදිලි කරන්න පුළුවන්කම ලැබේවි. මේ සියලු ස්ථාවරයන් මේ තියෙන තත්වයන් අපි ඉස්සරහට අරගෙන යද්දී තමන්ව හඳුනා ගනිමින් තමන්ට කරන්න පුළුවන් මොකද තමන්ට බැරි මොකද්ද කියන එකත් හඳුනා ගනිමින් කොහොමද අපි ඉස්සරහට යන්නේ? ඇත්තෙන්ම මෙහෙමයි. ඔය තමන්ට කරන්න පුළුවන් බැරි දේ ගැන විනිශ්චයකට එන්න මට ඕක කියද්දි එකපාරට මතක් වුණා නුවන් මේ තමන්ගෙන්ම ඇතිවෙච්ච ලොකු බන්ධනයක් තියෙනවා හුඟක් අයට. මේ මට මේ සීමාව අභිබවා යන්න බෑ කියලා. ඒ කියන්නේ මේ අපි හිතුවක තමන් මොකක් හරි ව්‍යාපාරයක් පටන් ගන්න තියෙනවා. ඒ ව්‍යාපාර ශේත්‍රයේ දැවැන්තයෙක් ඉන්නවා. හරිද? මම මෙතන පොඩි තැන ඉඳන් හිතනවා අප්පු මට ඉතින් කවදාකවත් එච්චර එහාට යන්න බෑ. අන්න එහෙම එකක් තියෙන අය ඉන්නවා. මං කියන්නේ මේ දැවැන්තයා ගැන හොයාගෙන යන්න. ඒ වගේ වෙලාවට කලින්ම තීරණ ගන්න එපා මට එතෙන්ට යන්න බෑ කියලා. මොකද දන්නවද? දැන් පටන් ගත්ත මොකක් හරි දෙයක් පටන් ගත්ත කෙනා ඉන්නේ එතන අද ඉන්න තැන සහ අරයාගේ ස්ථාවරත්වය ගැන මෙයා
සංසන්දනය කළා තමයි මේ බෑ කියලා හිතන්නේ. තරඟයක් දුවද්දි වේගින් දුවන කෙනා දැකලා අප්පු මට නම් මේකට යන්න බෑ. සමහර අය විභාග ලියද්දි පොඩ්ඩක් එහා පැත්තේ එක්කෙනා සමහර අය මේ දැන් අපි අරගෙන කොලේ තියාගෙන ඉන්නකොට එහා පැත්ත පේපර් එක ගත්ත විතරයි අපි බලන පිටු දෙකක් විතර ලියලා ඉවරයි. අනේ ඉතින් ඒ මනුස්සයා පොයින්ට් එකට නෙමෙයි ලියලා තියෙන්නේ. ඒ සමහර අය ඉන්නවා කලබල වෙලා ලියාගෙන 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 අපි ඒක දැක්කම අපි මානසික වැටෙනවා. ඒ වගේ මේ ස්ථාවරයට පත් වෙච්ච අය ඉන්නවා, දියුණු වෙච්ච අය ඉන්නවා. ඒකත් එක්ක අපිට හිතෙනවා මෙතෙන්ට යන්න බෑ කියලා. ඒකින්ද මම කියන්නේ අරයාගේ අතීතය හොයලා බලන්න. බලනකොට ලොකු කාලයක් මේක පටන් අරගෙන දැන් මේ මම පටන් ගත්ත විතරයි එහෙනම්. ඒකින්ද ওই මානසික වැටීම තමයි හොඳම නැත්තේ. පළවෙනිම දේ තමන්ට බෑ කියලා හිතෙන පටලයක්. ඒක පටලයක් නෙවෙයි, ඒක ඝන හැඟීමක්. ඒ කියන්නේ මට මෙතෙන්ට යන්න බෑ. ඒකත් කලින්ම තීරණය කළ වෙලාවයි මට දැන් පොඩි කාලෙම සමහර ළමයි තීරණය කළේද මට ගණන් බෑ. මට කවදාකවත් ගණිතේ පැත්තේ යන්න බෑ. මට යන්න බෑ. අරවා බෑ. මේවා බෑ. ඔක්කොම තියෙන්නේ මනසේ ඇති වෙලා තියෙන සම්බාධක. ඒවට කියන්නේ මනසේ ඇති වෙලා තියෙන සම්බාධක. ඉතින් බැරියර්ස්. මෙන්න මෙතන ඉන්න එපා. සාර්ථක වෙච්ච මිනිස්සු ඉන්න ඕන තරම්. එහෙනම් විශේෂයෙන්ම ආයසරයක් මම මතක් කරනවා මේ වැඩසටහන අපි විශේෂයෙන් මානසික සුවතාවය පිළිබඳව කතා කරන නිසා මේ හැඟීම් ඔය බෑ කියන හැඟීම් මම දුර්වලයි, මට කිසි දෙයක් කරගන්න බෑ, මම මේ සමාජයට ගැළපෙන කෙනෙක් නෙවෙයි, මට ශක්තියින් නෑ, මට වටිනාකම් නෑ කියලා හිතන ලොකු පිරිස් ඉන්නවා. අන්න ඒ මානසික ව්‍යාධියට පත් වෙච්ච අයට මේව තමයි වැඩිපුර හිතෙන්නේ. මානසික ව්‍යාධියට පත් වෙච්ච අයට මේව තමයි වැඩිපුර හිතෙන්නේ. අන්න ඒක හින්දා තමයි මම කියන්නේ පුංචි දෙයකින් පටන් අරගෙන පොඩි දෙයක් ඉවරක් කරන්න. හරිද? පොඩි දෙයක් ඉවර පොතක් බලලා ඉවරක් කරන්න හැබැයි ටාගට් කරලා. හරිද? ඊට පස්සේ තව සති දෙකකට විතර සතුටු වෙන දෙයක් කරලා ඉවර කරන්න. ඔය විදිහට හිත පුහුණු කරන්ඩ තමන්ට ඇති වෙන තමන්ගේ විශ්වාසයත් එක්ක ඊළඟට ලොකු අරමුණක් ඉවර කරන්ඩ තමන්ට අත්දැකීම් ලැබෙයි. අනිවාර්යෙන් මෙහිම ඉස්සතිය අපේ හැමදෙරෝනේ ඔබ වහන්සේගේ මේ පැහැදිලි කිරීම ජීවිතයේ සාර්ථකත්වයට හැමදාමත් නිවදවම උදව් උපකාරී වෙනවා. විශේෂයෙන් ජීවිතේ හරි අරමුණක තියාගන්න වගේම ජීවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් ඉතාම ගෞරවයෙන් අතිපූජ්‍ය කම්මටනාචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී නමකයන්ට අවසරයි අතිපූජ්‍ය උඩුතුම රකාශ් පපේ නායක ස්වාමීන් වහන්සේට නැවත වතාවක් අපි ස්තුතිවන්ත වෙනවා. ගෞරවපූර්වකව පාද නමස්කාර පූර්වකව අපේ ගෞරවය පුද කර සිටිනවා. අපට මෙලෙස අපව ජීවිතය ජය ගන්නට මඟ පෙන්වනට සමහිත වැඩසටහනකි යළිත් දවසක පොහන්සේත් සමඟ මෙවැනිම සාකච්ඡා කර බලාපොරොත්තු බාගනමින් අවසරයි අපේ හැමතුරනේ. අද දවසේ අපි සමාහිත වැඩසටහන නිමව තබන්නට මත්තෙන් ඉතාම ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි අද දවසේ සදැහැති දායකත්වය ගැන කටයුතු කරන පිරිස ගෞතම බෞද්ධ ශාසනය වෙනුවෙන් කෘතගුණ දක්වමින් නමස්කාර කරන උපාසක පවුලක් ලෙසයි සටහන් කර තිබෙන්නේ. ඔබ වහන්සේට පුණ්‍ය අනුමෝදනා වෙනුවෙන් ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා. නුවන් කිව්ව වගේම මේ පිරිස නම් වශයෙන් ඇතර මුකුත් සඳහන් කළා නෑ. සත්භාවය කියන එක ඒක තවත් කුසලයක්. ගෞතම බුද්ධ ශාසනයට කෘතගුණ දක්වමින් නමස්කාර කරන උපාසක පවුලක්. ඇයි මේ කෘතගුණ දක්වන්නේ? යාල ප්‍රයෝජනයක් ලබාගත්ත හින්දා. දේශකයන් වහන්සේ ඇතුළු සියලුම ලෝකවාසී මහා සංඝරත්නයට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙන්න ඕන කියලා, වහවහා ධර්ම අවබෝධය ලැබෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා. සියලුම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේ. සම්බුද්ධ ශාසනයට ආරක්ෂාව සපයන්නට පිහිට වේවා. සසර පුරා අප නමින් මිය පරලෝ ගිය නෑද හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. අප හැදු වැඩු දෙමව්පියන්ට මානසික ශාරීරික නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා. ජාතියාගම් ભેදකින් තොරව ලෝකවාසී සියලු දෙනාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබී දාන සීල ගුණධම් වර්ධනය කරගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. ලෝක පුරා සිටින තරුණ පරපුරට යහමඟ තෝරා ගැනීමට ගුණධර්ම වැඩිවීමට වාසනාව දෙවියන්ගේ රැකවරණය අධ්‍යාපන කටයුතු වල දියුණුව සහ මානසික රෝග වලින් ආරක්ෂා වේවා කියලා සඳහන් කරලා තිනවා. ඒ වගේම අප සියලු දෙනාට සසර වස්තුතුරු කල්යාණ මිත්‍ර ඇසුර වගේම පිරිසිදු ධර්මය ඇසෙන ජීවිතයක් පමණක් සසර පුරාවට ලැබේවා. ඉක්මනින් අමා මහ නිවනට ළඟා වීමට හැකි වේවා කියලා සඳහන් කරලා තිනවා. මේ හරි අපුරු කාරණාවක් තියෙනවා නම් මේකේ. අප සියලු දෙනාට සසර වස්තුතුරු කල්යාණ මිත්‍ර ඇසුර සහ පිරිසිදු ධර්මය ඇසෙන ජීවිතයක් පමණක් ලැබේවා කියලා.
ඒ කියන්නේ මේ අර මේ අපිරිසිදු දේවල් වලින් හිත කිලුටු වීම කියන එක ඊටාම බරපතල ප්‍රශ්නයක්. ඇත්තටම මේව ඇහුන් නැත්තම් ඇහෙන ප්‍රමාණය අඩු වුණා නම් ජීවිතේට මේ දේවල් සත්‍ය වශයෙන්ම ඕන වෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය මේ වගේ දේවල් දැනෙනවා නම් කෙනෙකුට ඒක මහා දෙයක්. මොකද මිනිස්සු සත්මහල් ප්‍රාසාද රජකම් සිටුව තනතුරු මේවා තමයි ප්‍රාර්ථනා කරන්නේ සංසාර ජීවිතේ නේද මේල පළඳනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් ඒක නිසා බොහෝම වැදගත් වෙනවා මේ පිරිස ආදර්ශ සම්පන්න දායකත්වයක්. ඉතින් ඒක මම මතක් කරන්නේ ඒක හැමම හින්දා. ඉතින් ඒකින්ද කොහොමත් අපි මේ පිරිස කවුරු නමුත් මේ උපාසක පවුල මේ සියලු දෙනා නමින් සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා. මේ හැම දිනාටමත් සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා. කරන කියන සියලු කටයුතු සාර්ථක වේවා. සියලු යහපත් අධිෂ්ඨාන බලාපොරොත්තු සිද්ධ වේවා. යම් දුක් කරදර වන්ට තිබෙනම් ඒ සියලු දුක් කරදර දුර වේවා. මේ ලබා දුන්නා වූ ධර්ම දානමය පුණ්‍ය කර්මයේ හේතු කොටගෙන සංසාරික ජීවිතයේ ඒ අය බලාපොරොත්තු වෙන ආකාරයටම කල්යාණ මිත්‍රාශ්‍රයම ලැබේවා. කිසිදු පාප මිත්‍රාස්ත්‍රකට පත් නොවේවා. උතුම් සැනසීමෙන් සැනසෙන්නට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එයා නමින් මිය පරලෝකිය අවසිරුම ඥාති මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. එයතන්ද සුගතියෙන් සුගතියට පත් වේවා. අවසානයේ උතුම් නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විශේෂයෙන් මතක් කරලා තිබ හැදු වැඩු දෙමව්පියන්ට මානසික ශාරීරික නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කියලා. ඉතින් ඒ ආකාරයටම ඒ අම්ම තාත්තට මේ පිරිස සකස් කරපු නිදුක් නිරෝගී චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා. උතුම් ධර්මාභෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ධර්ම දේශනාමය දායකත්වයක් වගේම ධර්ම සාකච්ඡාවකත් මේ පින්න අයට වැටහෙනවා ඇති. දේශනාවකටත් වැඩිය සමහර ලාටුනුවන් සාකච්ඡාවකදී දැන් දේශනාව කියන්නේ ගිරේට අහුවෙච්ච පුවක් ගෙඩියක් වගේ කියන දේ අහගෙන ඉඳෙනවා. දැන් ඒකෙන් බේරන්නේ ඔයා අවතන ඉඳගෙන අපි කියන්න ඕන දේ මොකද්ද තේරෙන විදිහට අනිත් අයට තේරෙන විදිහට අහනවා. ඉතින් සාකච්ඡාව එදලාක දේශනාවටත් වැඩිය ප්‍රබලයි. ඒකද බොහෝ පින් රැස් වෙනවා. ඉතින් ඒ සියලු පුණ්‍ය ශක්තියින් අද විකාශන දායකත්වයේ ලබා ගත්ත අයට උතුම් යහපත සඳහාම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු ප්‍රාර්ථනා ඊටමත් සුපින්වත් ඊටමත් පවිත්‍රවත්. ඒ නිසා ඒ සියලු ප්‍රාර්ථනාවන් ඒ ලෙසම ඉෂ්ට සිද්ධ වෙන්නද කියලා අපද ප්‍රාර්ථනා කරනවා. ඊටම ගෞරවයෙන් අපේ නායක ස්වාමින් වහන්සේට තවත් චිරාත් කාලයක් මේ උතුම් ශාසනික ආගමික ජාතික මෙහෙවරේ දෙන දීර්ඝායුෂ සම්පත් ලැබේවායි සාදුකාරමද අප ප්‍රාර්ථනා කරනවා. අවසරයි අපේ අමතුරනේ අද දවසට අප සමාහිත වැඩසටහන නිමාව තැබිය යුතුයි. නිමාව තබන මොහොතේත් අප ඔබට සිහිපත් කරනවා ඔබ පුංචි මිනිසෙකු නොවෙයි, ඔබේ සිතුවිලි පුංචි විය හැකි, ඔබේ සිතුවිලි ඔබව පුංචි මිනිසෙක් බවට පත් කරයි. එනිසා ඔබ හිතන්න ඔබට ලෝකයේ දිනන්නට ඔබ සිතිය යුතුයි. ඒ සිතන දේ ක්‍රියාවට නැංවිය යුතුයි. යළිත් දවසකදී සමාහිත තුළින් හමුවෙමු. එතෙක් ඔබට සෝදායක සතියක් අයිබවන්.